ජනතාව දකින විදියට සහරාන්ටත් වඩා ත්‍රස්තවාදියා චාෆි ශිහබ්දීන් කියන වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයා විසින් තමන්ව වඳභාවයට පත් කළාය කියලා පැමිණිලි මේ වන විට දහසකට වඩා ලැබිලා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය අනුව බලහත්කාරයෙන් වඳ කිරීම අපරාධයක් ලෙස හඳුන්වා නැහැ. මේක ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසා මේ බලහත්කාරයෙන් වඳ කිරීමක් කර ඇති බවට ඔප්පු වුණොත් ලබා දිය හැකි ලොකුම දඬුවම වන්නේ බරපතල තුවාල සිදු කිරීම ලබා දිය හැකි දඬුවම. මොකද වඳභාවයට පත් කිරීම හරහා දරුවන් ලැබීමේ හැකියාව අහිමි වන නිසා එය සදාකාලික තුවාලයක් විදිහට සලකන්න පුළුවන් නිසා බරපතල තුවාල කිරීම කියන වරදට දාන්න පුළුවන්. එහෙම දැම්මොත් වසර 7ක උපරිම සිර දඬුවමක් ලබා දිය හැකි. ඊට වඩා දෙයක් කරන්න බෑ. දැන් ඉතින් කවුරු හරි කුල්මත් වෙන්න ඉඩ තියෙනවා. බරපතල තුවාල සිදු කිරීම කියන්නේ ඇප ලැබිය හැකි වරදක් නේද? දැන් ඉතින් ඔන්න ශාෆිට ඇප ගන්න පුළුවන් නේද කියලා. හැබැයි අපේ ඇප පනතේ ඉතාලම පැහැදිලිව කියනවා මහජන කැළඹීමකට තුඩු දිය හැකි පුද්ගලෙක්ට ඇප ලබා දෙන්න එපා කියලා. එතකොට බලහත්කාරයෙන් වඳ කිරීම කියන්නේ කෙලින්ම සමූල ඝාතනය. සමූල ඝාතනයේට ලබා දිය යුතු දඬුවම වන්නේ මරණ දඬුවමයි. ඒ නිසා අපි නොපමාව දැන් මේ සිදුවීම වාර්තා වෙලා මාස දෙකක් වෙනවා. තම ආණ්ඩුව පැත්තෙන් කිසිම පියවරක් අරගෙන නැහැ ඒ සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන්න. අපි ආණ්ඩුවට බල කර කියා සිටිනවා වඳ කිරීම අපරාධයක් ලෙස හඳුනාගෙන ඒට දඬුවම ලෙස සමූල ඝාතනයට ඇති දඬුවම වෙන මරණ දඬුවම ලබා දීමට කටයුතු කළ යුතුයි කියලා. මේ පනතක් සම්මත කරගන්න යම් කාලයක් ගත වෙන නිසා හදීසි නීතිය යටතේ මේ සම්බන්ධ විශේෂ රෙගුලාසියක් වහම ගෙන එන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. මගේ විශ්වාසය මැක්සිස්